रिकॉर्डिंग ऑन करा। अरे राइट अदेला भाई अभी अदकोटस आरंभ करमु चुट्टा परक्कुडा ला भाई क्लास එක පටන් ගන්න හේතුව අපි දැන් තමයි ක්ලාස් එක ඉවර කරේ ඉවර කරපු ගමන්ම තමයි ඔයාලගේ මේ ක්ලාස් එක දැන් මම පටන් ගන්නෙ හරි වැඩි පටන් ගන්න කලින් මට ටක් ගාලා chat එකට දාන්න message එකක් මාව හොඳට ඇහෙනවද පේනවද මොකද තත්ත්වය කියලා ඉක්මනට දාන්න ඉක්මනට දාන්න ළමයි මට private message දාන්න එපා මේ everyone කරලා දාන්න message එක දානකොට හරි right right ehenawa peena hondata hodai hari okay la dala thiyena හොඳයි ළමයි අපි ගිය සතියේ අඟහරුවාද මේ ඔන්ලයින් ක්ලාස් එකක් මම ඔයාලට කරා ගිය සතියේ අඟහරුවාද කරපු ඔන්ලයින් ක්ලාස් එකේදී මේ ඔයාලත් එක්ක මම සාකච්ඡා කරා ළමයි හරි ඔයාලත් එක්ක මම සාකච්ඡා කරා මේ සමාන්තරාස්ත්‍ර කියන කොටස සම්පූර්ණ විවර කරගන්න බැරි වුණා සමාන්තරාස්ත්‍ර වල මූලික ප්‍රමේයන් දෙකක් අපි සාකච්ඡා කරා හරිද එතකොට සමාන්තරාස්ත්‍ර දෙක කොටස කියන පාඩම ඔයාලට මම වීඩියෝ එකක් විදියට ඔයාලගේ ගෲප් එකකට මම අප්ලෝඩ් කරන්නම්. හරි ඊට පස්සේ ඔයාලයි වීඩියෝ එක බලන්න වීඩියෝ ලින්ක් එක ඔයාලගේ ගෲප් වලට දාන්න YouTube ලින්ක් එකක් ඊට පස්සේ ඔයාලා එක සාකච්ඡා කරන්න ඒ ටික බලා ගන්න ඊට පස්සේ මම පාඩම රිවිෂන් එකක් ඔන්ලයින් ක්ලාස් එකක් දාලා සාකච්ඡා කරලා දෙන්න. හරි හොඳයි එතකොට අහගන්න දැන් ඔයාලගේ වාර විභාග එනවා ලබන මාසේ 9 වෙනිදා 10 වෙනිදා ගොඩක් ඉස්කෝලවල වාර විභාග ආරම්භ කරනවා. හරිද ඒ නිසා ඔයාලට පේපරේට අත්‍යවශ්‍ය මාතෘකා ටික මම තත්ත්වයක් ගාලා මතක් කරන මතක් කරගෙන යනවා. හරි ඒ මතක් කරන මාතෘකාවල අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන මාතෘකාවෙන් තමයි ප්‍රතිශත කියන මාතෘකාව. හරි ඔයාලගේ WhatsApp group එකකට මම link එක දානකොටම අද කරන පාඩමත් ඔයාලව දැනුවත් කරලා තමයි link එක දාලා තියෙන්නේ. හරි ඒ අනුව අද මම ප්‍රතිශත කියන මාතෘකාව කතා කරනවා. රයිට් අපි අග්ගාල වැඩේ පටන් ගමු වැඩේ පටන් ගන්න යන අතරේ කතා කරමු. හරි රයිට් යන මාතෘකාව ප්‍රතිශත. ප්‍රතිශත කියලා මාතෘකාව දානවා. ප්‍රතිශත. හරි ටගල් දාන මාතෘකාව ප්‍රතිශත ලිවනේ රයිට් ප්‍රතිශත හොඳයි සුප්‍රීටම කියලා දෙනවා පාඩම ඒ නිසා හොඳට හැමෝම අහගන්න හරි ප්‍රශ්න තීරණ චැට් එකට දාන්න එහෙම නැත්නම් මයික් එක ඔන් කරලා කතා කරන්න සර් මේ කොන්සෙප්ට් පැහැදිලි නැහැ කියලා හරි හොඳයි ඉස්තරලම හරි පටන් ගමු වෙන්නේ ප්‍රතිශත 9 පන්තිදීත් අපි ඉගෙන ගන්නවා 10 පන්තිෙන් ඉගෙන ගන්නවා 11 පන්තිෙන් ඉගෙන ගන්නවා ප්‍රතිශත කියන මාතෘකාව. හරිද? එතකොට සාමාන්‍යයෙන් O level paper එක ගත්තම O level paper එකේ ලකුණු 20ක් වගේ. හරි ලකුණු 20ක වගේ ප්‍රමාණයක් මම හිතන 20ට වැඩි වුණත් අඩු වෙන්නේ නැහැ. හරි? අපි ආසන වශයෙන් 20ක් කියමු ලකුණු 20ක වගේ ප්‍රමාණයක් හැදෙන මාතෘකාවක් තමයි ප්‍රතිශත කියලා කියන්නේ. හරිද? එතකොට ප්‍රතිශත කියපාව මේකේ ප්‍රතිශත කියන ලොකු මාතෘකාවක් ඇතුළේ අනු මාතෘකා ගොඩක් තියෙනවා. හරි? මම නිකන් මාතෘකාටි කියන්න පාඩම ගණන්න කලින් පරිපණම් අහලා තියෙනවනේ පරිපණම් කියලා කොටසක් තියෙනවා ඊට පස්සේ තීරුබදු කියලා කොටසක් තියෙනවා ඊට පස්සේ වැට්බදු කියලා කොටසක් තියෙනවා හරි ඊට පස්සේ ආදායම් බදු කියලා කොටසක් තියෙනවා හරි ඊට පස්සේ සුළු පොලිය කියලා කොටසක් තියෙනවා මම ওই දැන් කියපු එක අපි 10 පන්තිදී ඉගෙන ගන්නවා 11 පන්තිදී ඊට පස්සේ වැල් පොලිය කියලා ඉගෙන ගන්නවා හීනවර ශේෂ ක්‍රමය කියලා ඉගෙන ගන්නවා හරි ඊට පස්සේ ඊට එහා පැත්තට ගියාම ප්‍රතිශතවට අයිති වෙන තව පාඩම් සෙද්දබල. හරි? මාතෘකාවක්. හරිද? ඒ කියන්නේ ලොකු වැඩ ප්‍රමාණයක් තියෙන විශාල මාතෘකාවක් තමයි ප්‍රතිශත කියලා කියන්නේ. ඒතර අපිට අද පැයක ක්ලාස් එකේදී ළමයි අපිට ප්‍රතිශත සම්පූර්ණ මාතෘකාවම සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි වෙනවා. හරි? ඒතර මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා මෙන්න මේ මාතෘකා ටික. හරිද? උන් අද පාඩම් පටන් ගන්නකොට මෙන්න මේ කොටස් ටික මම සාකච්ඡා කරනවා කියලා කියනවා. වරිපණම් කොටස සම්පූර්ණයෙන් අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. හරි පරිපණම් කියන කොටස සම්පූර්ණයෙන්ම අපි අධිවර කරනවා ඊට පස්සේ තීරුබදු කියන කොටස පරිපණම් සහ තීරුබදු කියන කොටස් දෙකම අද අපි සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරනවා තේරුණා හරි එතකොට අද මේ මාතෘක දෙකම අපි ඉවර කරමු හරිද පාඩම් හොඳටම කියලා දෙනවා සම්පූර්ණයෙන් තේරෙන්නම කියලා දෙනවා ඒ නිසා පැහැදිලි මොනවා හරි තියෙනවා නම් මේ ප්‍රශ්න අහන්න ප්‍රශ්න අහලා ඒ ටික ඔයාලට පූර්ණයෙන් කම්ප්ලීට්ලි ඉවර කරගන්න පුළුවන් හරි තියරි ක්ලාස් වල ළමයි අපි මේ පාඩම ඉවර කරලා තියෙනවා. එතකොට තියරි ක්ලාස් වල මේ පාඩමට එන්නේ බැරි වෙච්ච ළමයින්ට මම අද කිව්වා මේ පාඩමට සම්බන්ධ වෙන්න අද ඔන්ලයින් ක්ලාස් එකට කියන්නේ.
හරිද? රයිට්. හොඳයි. ප්‍රතිශත කියන මාතෘකාව ලිව්වා. මාතෘකාව ඇතුළමයි ඉස්සලම ප්‍රතිශත කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. හොඳට අහගන්නකෝ. ප්‍රතිශතයක් කියපු ගමන් අපිට මතක් වෙනවා ළමයි 100ට ගන්න. උදාහරණයක් විදිහට 10%. නේ? අපි මේ කියන්නේ 10%. මේ දින ප්‍රතිශතවල සංකේතේ ඉලක් දාලා බෝල දෙකක් දෙපැත්තේ තියෙන්නේ. තව ප්‍රතිශත සංකේතේ 10%. වෙන තව එකක් බලන්න 125. 10 125. තව එකක් ඔබ කියනවා 30. 30. ඔන්න ඔහමයි. මෙන්න මේවට අපි කියනවා ප්‍රතිශත කියලා. ප්‍රතිශත වෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාව විතරද? නෑ. අපිට ඕන නම් කියන්න පුළුවන් 2.5. මේ දින 2.5. එහෙම නැත්නම් මේ 100ට 5යි භාගයයි. 5ම ආරයිනේ. මෙන්න මේ වගේ. පූර්ණ සංඛ්‍යාත්මක ප්‍රතිශත තියෙනවා, දශම තියෙනවා, භාග තියෙනවා. හරි දොර ප්‍රතිශත අපිට ඕන විදිහකට අපිට ලියා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. දැන් මම අහන ප්‍රශ්නේ මොකටද ළමයි ප්‍රතිශත කියලා දෙයක් තියෙන්නේ? මොකටද ප්‍රතිශත තියෙන්නේ? ඇයි අපිට ප්‍රතිශත? අපිට වැදගත් ප්‍රතිශත කියන එක. වැදගත් කියන ළමයි පට්ට වැදගත්. වැදගත් කියන හේතුව අපි දන්නව ළමයි දැන් උඹලා දන්නවනේ උඹලාට ගණව ගන්නට මම කොච්චර මහන්සි වෙනවද කියලා. නේ? කියන්නේ ගාලා තීරුම් කරවන්න. ඒ වගේ ළමයි මේ ලෝකෙ මිනිස්සුන්ට හරි යම් කිසි ප්‍රමාණයක් ගැන කියනකොට ඒ කියන ප්‍රමාණය ගැන අපිට පහසුවෙන් කියන්න පුළුවන් එක තමයි ප්‍රතිශත පාවිච්චි කරන්නේ. හරිද? නිකම්ම සරල උදාහරණයක් කියන්නම්. නිකන් හිතන්නකෝ මෙන්න මෙහෙම. ඔයාගේ ඉස්කෝලේ මිශ්‍ර පාසලක් කියලා හිතන්නකෝ. ඔයාගේ පාසලේ මිශ්‍ර පාසලේ ළමයි තප්පරක් දෙන්න. එක බැටරි ලෝ කරනවා වලට චාර්ජ් කරලා තියන්නේ කියලා කිව්වට කර බලන්න කරලා නැහැ නේද හරි දැන් හරි හරි රයිට් හොඳයි ආගන්න ඔයාගේ පාසලේ හරිද ඔයාගේ මිශ්‍ර පාසලේ ළමයි ඔයා හිතන්න මිශ්‍ර පාසල කියන්නේ ගැහැණු පිරිමි දෙකම ඉන්නවනේ හරි මිශ්‍ර පාසලේ පිරිමි ළමයි ඉන්නවා පාසලේ සමස්ත ශිෂ්‍යයන්ගෙන් 60ක් හරි පාසලේ සමස්ත ශිෂ්‍යයන්ගෙන් 60ක් ඉන්නෝ පිරිමි ළමයි. දැන් බලන්න ඔයාලට තේරෙනවද කියලා? පාසලේ සමස්ත ශිෂ්‍යයන්ගෙන් 60ක් ඉන්නෝ පිරිමි ළමයි. එහෙනම් ගැහැණු ළමයි ප්‍රමාණය කොච්චරද? පාසලේ සමස්ත ළමයින්ගෙන් 60ක් පිරිමි ළමයි ඉන්නෝ නම් ගැහැණු ළමයි ප්‍රමාණය කොච්චරද? දැන් බලපුවම අපිට තේරෙනවා 60ක් පිරිමි ළමයි ඉන්නව නම් ගැහැණු ළමයි ප්‍රමාණය 140යි. නේද? හරිද? ලෝක ජනගහනයේ 70%ක් කාන්තාවෝ කියන්නකෝ. ලෝක ජනගහනයේ 70%ක් කාන්තාවන් නම් පිරිමි ප්‍රමාණය කොච්චරද? 30%යි. අන්න ඒක ඔයාලට තේරෙනවානේ. හරිද? ඔයාගේ මාසික ආදායමේ දැන් ඔයාට මාසික ආදායම ගැන හිතන්නකෝ. ඔයාගේ ගෙදර මාසික ආදායමේ මාසික ආදායමෙන් ඔයාට වියදම් කරනවා 20%ක්. ඔයාගේ ගෙදර මාසික ආදායමෙන් ඔයාට වියදම් කරනවා කොච්චරද? ඔයාට වියදම් කරනවා 20%ක ප්‍රමාණය. ඔයාට 20%ක ප්‍රමාණයක් වියදම් කරනවා නම් ඉතිරිය කොච්චරද? 80%යි. මෙන්න මේ වගේ තමයි ළමයි ප්‍රතිශත අපි පාවිච්චි කරන්නේ මිනිසුත් එක්ක සංනිවේදනය කරනකොට යම් කිසි ප්‍රමාණ ගැන කතා කරනකොට එයාට පැහැදිලි කරලා කියන්න පුළුවන් එක තමයි අපි ප්‍රතිශත කියලා જાතියක් පාවිච්චි කරන්නේ. තේරෙනවද? රයිට්. එතකොට උත්තර අහගන්න අපි ප්‍රතිශත වලින් බැංකු පොලි අනුපාත ගැන කතා කරනවා. නේද? මුදල් සම්බන්ධ ගනුදෙනු වලදී තමයි ගොඩාක් කියලා අපිට ප්‍රතිශත වැදගත් වෙන්නේ. හරිද? එතකොට ප්‍රතිශත පාවිච්චි කරන්න ළමයි මුදල් සම්බන්ධ ගැටුවට විතරක්ම නෙමෙයි. හරිද? අපි එදිනෙදා ජීවිතේදී අපි පාවිච්චි කරන ගොඩාක් තැන්වලදී අපි ප්‍රතිශත කියන දේ පාවිච්චි කරනවා. හරිද? රයිට්. තරුවක් දාලා පොඩි නෝට් එකක් ගන්න. ප්‍රතිශත කියන එකට පොඩි නෝට් එකක් දාන්න. ලියන්න යම් කිසි ප්‍රමාණයක්. හරි? ලේසි සරල නෝට් එකක්. ටගලිය. ටගල්. යම් කිසි ප්‍රමාණයක්. යම් කිසි ප්‍රමාණයක්. යම් කිසි ප්‍රමාණයක් සියයට ගණනකින් දැක්වීම යම් කිසි ප්‍රමාණයක් සියයට ගණනකින් දැක්වීම
හරි යම් කිසි ප්‍රමාණයක් සියයට ගන්නකින් දැක්වීම සියයට ගන්නකින් දැක්වීම ප්‍රතිශත ලෙස හැදින්වීම ප්‍රතිශත ලෙස හැදින්වීම ප්‍රතිශත ලෙස හැදින්වීම right ප්‍රතිශත ලෙස හැදින්වීම right පරිපණම් කතා කරන්න කලින් අපි පොඩි අභ්‍යාසයක් කරලා යමු ළමයි. හරි භාග ප්‍රතිශත වලට හැරවීමක් සහ ප්‍රතිශත භාග වලට හැරවීමක් කියන එක අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා මොකද අපිට ඉස්සරහට ගණන් ටික හරවන්න අපිට ඒ කොටස වැදගත් වෙනවා. හරිද? වැදගත් වෙන නිසා මම ඒක සාකච්ඡා කරන්න මේක දන්න ඇති නොදන්න ඇති දන්න ඇත් හදන්න නොදන්න ඇත් හදන්න මොකද ගණන් ඇදුව කියලා වැඩි වෙන්නේ නැහැ. රයිට්. ටග්ගාල මාතෘකාවක් ගන්න අපි ඉක්මනට අද වැඩේ කරමු ළමයි. හරිද? රයිට්. දැන් ටග්ගාල මාතෘකාවක් යන්න. භාග ප්‍රතිශත වලට හැරවීම තගලිය භාග ප්‍රතිශත වලට හැරවීම භාග ප්‍රතිශත වලට හැරවීම වැඩි නේ ගණන් පායි හදන්න මගෙත් එක හදන්න හරිද භාග ප්‍රතිශත වලට හැරවීම රයිට් හොඳයි බලන්න මම භාගයක් කියනවලමයි දෙකෙන් එක දෙකෙන් එක ප්‍රතිශත වලට හරවන්න කියලා කියනවා භාග සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හරවද්දී උතර මතක තියාගන්න භාග සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හරවනකොට ළමයි අපි 100ට 100ක් කොට කරනවා හරි අයි තමයි කියන්නේ භාග සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හරවන්නේ කොහොමද 100ට 100ක් කොට කරනවා ඒ කියන්නේ භාගෙ කොට කරනවා 100ට 100ක් උතර බලන්න 2කට 2 එකයි 100 2කින් මෙදුනම 50යි 1කොරක් 50 50යි 100ට 50යි ඔන්න භාගීය ප්‍රතිශතයක් බවට හැරෙව්වා භාගෙ ගුණ කරා 100ට 100 උතරය 100ට 50 කියන එනවනේ රයිට් තක බලන්න පහෙන් තුන කියන භාග සංඛ්‍යාව ප්‍රතිශතයකට හරවන්න කියනවා හරිද පහෙන් තුන මෙයත් අපි ගුණ කරනවා 100ට 100 පහෙන් තුනත් ගුණ කරනවා 100ට 100 පහෙන් තුන 100ට 100 ගුණ කරා පාට පහේ එකයි 100ට පහේ 20යි 20 ගුණ කරනවා 3ෙන් 20 ව 3ක් 60යි 100ට 60යි මෙන්න උත්තරේ 60යි. ඔන්න පහෙන් තුන ප්‍රතිශතයක් කරා පහෙන් තුන 100ෙන් ගුණ කරා උත්තර නෝ 60යි. 60යි. හරි? රයිට්. තක ගහලා දාන්න. ඉක්මනට කරගෙන වැඩේ. මං කල්ලි වැරදි මොලේ. හරි. තේරෙනවනේ? රයිට්. තේරෙනද කරගෙන ඉන්නවද අහන්න වගේ? හොඳයි. රයිට්. මේ බලන්න. තයිකක්. මෙන්න මේ ප්‍රශ්න දෙක ඔයාලා තනියම හදන්න. 10න් 7 හරිම ලේසි එකක්. හරිද? ඊට පස්සේ 5න් 2. හරිද? ඊට පස්සේ 8න් 1. අක්කල මෙන්න මේ භාග තුන ප්‍රතිශතව හරවන්න. හරවලා මට චැට් එකට දාන්න හරිය කියලා. හරවපොයි. ඉක්ම කරන්නේ. පොඩි කොටසක්. කරන්න ජීවිතේ දැකලා නැහැ දන්නේ නැති කෙනෙක් හයි බයි දාන්න හයි බයි දෙව්මිනි හරි කියලා දාලා තියෙනවා ශිහාරි උත්තර ශේෂ්ම උත්තර හරි ඉවරයි ශලනි ආකර්ෂ හරි රයිට් හොඳයි මම ටග්ගාල ගන්න උත්තර දෙන්න 10න් 7 ප්‍රතිශතයක් කරන්න කියනකොට ළමයි 10න් 7 ගුණ කරනවා 100 100 10න් 7 ගුණ කරනවා 100 හරි හොඳට අහගන්න බින්දුර බින්දුව කැපෙනවා 3ක් 10 70යි 70යි ඔන්න 10න් 7 ප්‍රතිශතයක් කරාට පස්සේ උත්තර එනවා 70යි හරි ඇදේ රයිට් පහෙන් දෙක ප්‍රතිශතයක් කරද්දී පහෙන් දෙක අපි ගුණ කරනවා 100 ඔව් පහෙන් දෙක ගුණ කරනවා 100 පාට පහේ එකයි 100 පහේ 20යි දෙවරක් 20 40යි 140යි හරිද ඔන්න 140යි ඊට පස්සේ 8න් එක 8න් එක අපි ගුණ කරන්න ඕන 100 අටෙන් එක 100න් ගුණ කරනකොට 8ට 8 ව 1යි 108න් බෙදුවොත් 12.5ක් එනවා
දොළහයි දශම පහකින් ගුණ කරන්න. දොළහයි දශම පස්සොරක් එක දොළහයි දශම පහයි. සියර දොළහයි දශම පහක් කියන උත්තරේ. යේ. හරිද? ඔන්න උත්තර ටික. කොබන ගණන් පුරෝ හරියයි. තක්කා දාන්න සර් හරි 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 කියලා. ඉක්ම කරන්න. රයිට්. තමයි හැම වෙලාවෙම ගණන් හතරකට මේ මගෙත් එක්ක සම්බන්ධ තියාගන්න. හරිද? රයිට්. හොඳයි. රයිට්. හරි. 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 රයිට්. දැන් ඔයාලට භාග සංඛ්‍යා පොඩි චූටි කොටසක් ඉගෙන වෙලමයි යන්නේ. මේ බරපතල කොටස් මේ හැබැයි මේව වැදගත්. හරිද? ඔය වගේ පොඩි කොටස් දන්න ළමයි නුත් ඉන්නු. හරිද? ඒ නිසා තමයි ප්‍රතිශත පාඩම පටන් ගන්නකොට විශේෂ කොටස් අපිට හම්බ වෙනකොට මම ওই පොඩි පොඩි කොටස් ටිකත් ඔයාලට උගන්වන්නේ ඒකයි ළමයි. තේරුණාද? හරි. ෆිසිකල් ක්ලාස් වල ඉන්න අයට නම් අපි ඕනතරම් උගන්වලා තියනවා මේක. හරිද? රයිට්. හොඳයි. බලන්න එතකොට මේ ටික හරිනේ. හරි. දැන් භාග සංඛ්‍යා දුන්නොත් අපිට පුළුවන්. ගැටලුවක් නැහැ. රයිට්. දැන් ලියන්න මෙහෙම. යන්න පොඩි මාතෘකාවක් දශම සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හැරවීම. අගලිය. දශම සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හැරවීම. දශම සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හැරවීම. දශම සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හැරවීම. හරි. දශම සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හැරවීම. දශම සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හැරවීම. රයිට්. අග. හොඳයි. මෙන්න දශම ගාණක් තියෙනවා 0.3. මිදි 0.3 කියන ප්‍රමාණය අපිට දශම වල හරවන්න කියනවා. කියන්නේ 100ට ගාණකින් ප්‍රකාශ කරන්න කියනවා. 0.3 ප්‍රතිශත කරද්දි ළමයි දැන් භාග සංඛ්‍යාවක් ප්‍රතිශත කරද්දි අපි 100 ගුණ කරන්නේ. භාග සංඛ්‍යාවක් ප්‍රතිශත කරනකොට 100 ගුණ කරන්නේ. දශම සංඛ්‍යාවක් කියලා කිසිම වෙනසක් නැහැ. දශම සංඛ්‍යාවක් ප්‍රතිශත කරද්දි දශම සංඛ්‍යාවත් අපි ගුණ කරනවා 100. 0.3ත් ගුණ කරන්න 100. 0.3ත් ගුණ කරන්න 100. හරිද? 0.3 ගුණ කරන්න ඕන 100. හරි. ඔයාලා දන්නව ළමයි දශම සංඛ්‍යාව ගුණ කරද්දි. දශම සංඛ්‍යාව ගුණ කරනකොට අපි හැම වෙලාවෙම හිතන්න ඕන ළමයි දශම තිත නැහැ කියලා. හරිද? ඒ කියන්නේ 3යි. 3වරක් 100 300යි. හරිද? දැන් දශමස්ථාන එකක් අපි තියනවා. අගින්න දශමස්ථාන එකක් තිබ ගමන් 30.0 කියන්නේ 30යි. උත්තර එනවා 30යි. 0.3 කියන ප්‍රමාණය දශම කරපු ගමන් 30ක් වෙන උත්තරේ. හදා ගන්න. හරි 30යි. රයිට්. පස්සක දෙක. 1.5 හිතන්නකෝ. මගෙත් එක හදානේ. හරි? තෙරත ගන්න. 1.5 ප්‍රතිශත කරද්දී 1.5 ගුණ කරනවා 100. 1.5 ගුණ කරනවා 100. 1.5 දශම නැහැ කියලා හිතුවොත් 15යිනේ. 15 ගුණ කරනවා 100. 15යි අගණ බිංදු 2යි. 15 ගුණ කරනවා 100 15යි අගණ බිංදු 2යි. මෙතන දශම ස්ථාන එකක් අපි තියනවා. අගින්න දශම ස්ථාන එකක් තියන්න විස්සනයි. 150යි දශම බිංදුව කියන්නේ 150යි. උත්තරන 100 150යි. 100 150යි උත්තරේ. හරිද? 100ට 150යි. රයිට්. මේක වැරදිද? නෑ නේ? හරි. හරි. තමයි මුල ඉඳලම පාඩම පටන් ගත්ත වෙලේ ඉඳලා පාඩම අගට යනකම්ම හරි අවධානය තියාගෙන මගෙත් එක්ක ගණන් ටික හදාගෙන යමු. හරි. එතකොට පාඩම හොඳටම තේරෙයි. මගදී ලෙෆ්ට් එලා ගිහිල්ලා ආයෙ පස්සේ ඇවිල්ලා හරි. එතකොට නම් ගණන් ටික තේරෙන්නේ නැති වෙයි. හරිද? හරි. හරි ළමයි. හොඳයි. බලන්න ඊට පස්සේ 0.315 මෙයව ප්‍රතිශත කරන්න කියනවා. 0.315 ප්‍රතිශත කරන්න කියනවා. 0.15 ප්‍රතිශත කරද්දී මෙයවත් ගුණ කරන්න ඕන ළමයි 100. හරිද? 0.315 100 ගුණ කරමු. දශම නැහැ කියලා හිතන්න. 315යි 315 100 ගුණ කරද්දී 315 අගට බිංදු දෙකක් එනවා. හරිද? දැන් දශම ස්ථාන කීයක් තියන්න ඕනද බලන්න. 1 2 3. දශම තිත තිබ්බට පස්සේ ලක්කම් 3යි. 1 2 3. 3 1 5 මේ. කියන්නේ දශම ස්ථාන 3යි. දශම ස්ථාන 3ක් තියෙන නිසා අපි මේ සංඛ්‍යාව අගේ ඉඳලා දශම ස්ථාන 3ක් ඉස්සරහින් තියන්න ඕනේ. 1 2 3. 31.5.
සිර 31.5ක් කියනවා. හරිද? සිර 31.5ක් පේන්නේ නැහැ ඉස්සරලියන නම් 31.5යි සියට. උත්තරේ. හරිද? Right. Right. හරි. හොඳයි ළමයි. කො බලන්න දශම භාග කරන එක තේරිච්ච කට්ටියද? ටගදා chat එකට. භාග සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හරවන්න කියලා දුන්නා. දැන් දශම සංඛ්‍යාවකුත් ප්‍රතිශත කරන්න කියලා දුන්නා. දැන් භාග ප්‍රතිශත කරන්නත් පුළුවන් දශම ප්‍රතිශත කරන්නත් පුළුවන් දෙකම ගන්නලා තියෙනවා. ටගල් chat එකට දාන්න මොකද තත්ති කියලා. Right. සම්දුල් තේරුණා කියලා දාලා තියෙනවා. හරි පබස්ස අන්තිම ගාන කියලා දෙන්න. හරි මං කියලා දෙන්න. හරි. 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 රයිට්. ගොඩක් කට්ටිය තේරුවා කියලා දාලා තිනවා. එක්කෙනෙක් විතරක් දා දෙනවා සර් අන්තිම ගාන කියලා දෙන්නකෝ. අන්තිම ගාන වගේ තව ගානක් මම කියලා දෙන්න. හොඳට අහගන්න. හරිම ලේසි. හරිම ලේසි ඈ මේ බලන්න. හොඳට තේරුම් ගන්න. 0.125 කියන්නකෝ. 0.125 ප්‍රතිශත කරන්න කිව්වොත් එහෙම හරිද? 0.125 ප්‍රතිශත කරන්න කියලා කිව්වොත් එහෙම අපි කරන්නේ ළමයි 0.125 ගුණ කරනවා 100ට 100. තේරුණාද? ඕනම දශම සංඛ්‍යාවක් ප්‍රතිශත වලට හරවද්දි 100ට 100 ගුණ කරනවා. මෙතන බලන්න 0.125 කියන සංඛ්‍යාවේ දශම නැහැ කියලා හිතුවොත් එහෙම 125නේ. 125 100ෙන් ගුණ වෙනවා කියන අගඩ බිංදු දෙකක් එනවා. දැන් අපි මෙතන දශම නැහැ කියලා හිතලා ගුණ කරේ. 0.125 කියද්දි අර තේරුන්නේ නැහැ කියපු බබා හොතර අහගන්න. 0.125 කියද්දි දශම තිත තිබ්බට පස්සේ ඉලක්කම් තියෙනවා 1.23ක්. හරිද? දශම තිත තිබ්බට පස්සේ ඉලක්කම් 3ක් තියෙනවා කියලා කියන්නේ. හරිද? දශම තිත තිබ්බට පස්සේ ඉලක්කම් 3ක් තියෙනවා කියලා කියන්නේ තමයි දශම ස්ථාන 3ක් තියෙනවා කියන එක. දශමස්ථාන තුනක් තියෙනකොට අපි අගේ දෙන දශමස්ථාන තුනක් තියෙනවා 1 2 3යි. වෙන්න 12.5යි උත්තරේ. සිර 12.5ක් වෙන උත්තරේ. හරි? රයිට්. ඔන්න හදාගන්න. සිර 12.5යි. හරි 100ට 12.5යි. හරි. රයිට්. ඔතන පැහැදිලි නේද? රයිට්. හොඳයි ගොඩක් කට්ටිය තේරුණා කියලා දාලා තිබ්බ ළමයි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් ඔන්න පාඩම ඉස්සරහට එනකොට අපිට භාග ප්‍රතිශත කරගන්න අවශ්‍ය වෙනවා. දැන් ඒක කරගන්න පුළුවන්. හරිද? තව පාඩම ඉස්සරහට ඇද්දි දශම සංඛ්‍යා අපිට ප්‍රතිශත වලට හරවන්න වෙනවා. දැන් ඒකත් කරගන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නැහැ. හරිද? රයිට්. හොඳයි. එහෙනම් අපි පාඩම කොටස පටන් ගමු. හරිද? රයිට්. තග්ගාල් ලියන්න මාතෘකාවක් පරිපණම්. පරිපණම්. පරිපණම් කියලා ලියන්න. බෝඩ් එක මකනවා. රයිට්. පරිපණම් කියලා ලියන්න. හරි පරිපණම්. පරිපණම් බතු. පරිපණම් බතු. හරි ළමයි මේ මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ අර ඔයාලා ඩයලොග් පාවිච්චි කරන ඉන්න ඕන මේ ඩයලොග් එකේ අර සූම් පැකේජ් එකක් තියෙනව නේද? 100 ගානකට කොහෙද? ඒ ඩයලොග් සූම් පැකේජ් එක කීයේ තියෙන ළමයි හරියටම? මටත් ගාල chat එකට දාන්න. දන්න එකෙක් කොහෙද? හරි 165යි 175යි හරි 175 හරි 175 නේ හරි ළමයි හරි thank you right හරි හොඳයි ළමයි right වරිපණම් බද්ද පැහැදිලි කරන උත්තරහ ගන්න වරිපණම් බද්ද පරිපණම් කියන වචන අමතක කරන්නකෝ බද්දක් ගැන හිතන්නකෝ බද්දක් කියන්නේ මොකක්ද ළමයි බද්දක් කියන්නේ අපිට දෙන දෙයක්ද අපි ගෙවන්න ඕන දෙයක්ද අපි ගෙවන්න ඕන දෙයක් නේ අපි කාටද බදු ගෙවන්නේ රජයට හරිද අපි බදු ගෙවන්නේ රජයට එතකොට
බද්දක් කියනක මම ඔයාලට මෙන්න මෙහෙම සරලව කියලා දෙන්නම්. හරි මේ ගොඩාක් පැහැදිලි කරන්න බලන් අවශ්‍ය නැහැ. හරිද? ඔයා සරලව තේරුම් ගන්න ළමයි. බද්දක් කියලා කියන්නේ හරිද? රජයකට තියෙන ප්‍රධානතම ආදායම් මාර්ගය. තේරුණාද? දැන් ඔයාගේ ගෙදරට තියෙන ප්‍රධාන ආදායම් මාර්ගය දිහා බැලුවොත් එහෙම තාත්තා රැකියාවක් කරන, එහෙම නැත්නම් අම්මා රැකියාවක් කරලා ලබන වැටුපනේ. එහෙම නැත්නම් ඔයාලා පවුලේ ව්‍යාපාරයක් කරන, ව්‍යාපාර ලැබෙන ආදායම තමයි ඔයාලා ගෙදරට තියෙන මූලික ආදායම. එතකොට හැබැයි රජයක් ගත්තට පස්සේ ළමයි රටක රජයකට තියෙන ප්‍රධානතම ආදායම් මාර්ගය තමයි බද්ද කියලා කියන්නේ. හරිද? එතකොට කවුද බදු ගෙවන්න ඕනේ? බදු ගෙවන්න ඕනේ රටේ ඉන්න මහ ජනතාවනේ. හරි. එතකොට බලන්න බද්දක් කියන්නේ මොකක්ද කියලා වගෙන් කවුරු හරි අහුවොත් ඔයා දෙනවා සරල උත්තරයක්. බද්දක් කියලා කියන්නේ රජයකට තියෙන ප්‍රධානතම ආදායම් මාර්ගයක්. එතකොට අපි එක ගෙවන්න ඕනේ එකක් බද්දක් කියලා කියන්නේ. හරි. එතකොට ළමයි බදු වර්ග තියෙනවා. හරිද? බදු වර්ග තියෙනවා. දැන් ඔයාලට මම මාතෘකාව ලියන්න කියලා කිව්වේ වරිපණම් බදු කියලානේ. හරිද? ඒතර වරිපණම් බදු කියලා කියන්නේ ළමයි දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාගේ ගෙදර තියෙනවා නාගරික සීමාවක. මේ තියෙනවා ඔයාගේ ගෙදර. හරිද? මෙන්න ඔයාගේ ගෙදර තියෙනවා. ඔයාගේ නිවසට අවශ්‍ය කරන විදුලිය රජය විසින් සපයනවා. ඔයාගේ නිවසට අවශ්‍ය කරන ජලය රජය විසින් සපයනවා. ඔයාගේ ගෙදරට එන්න අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම්, ප්‍රවාහන පහසුකම් රජයෙන් වට වාහනයක් දෙනවා කියන එක මම අදහස් කරන්නේ. පාරවල් හදලා දීලා තියෙනවා නේ. හරි, උඩ ප්‍රවාහන පහසුකම්. හරි, එතකොට මෙන්න මේ වගේ විදුලිය, ජලය, ප්‍රවාහනය, සන්නිමේදනය, හරි, තව වගේ විවිධ වූ සේවාවන් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ පහසුකම් වලට අපි කියනවා ළමයි යටිතල පහසුකම් කියලා. මොන පහසුකම්ද අපි කියන්නේ? යටිතල පහසුකම්. රජේ විසින් ඔයාට සපයනවා ළමයි යටිතල පහසුකම්. හරිද? එතකොට රජේ විසින් මේ සපේන හැම යටිතල පහසුකම්ක්ම ළමයි හැම ගෙදරකටම ලැබෙන්නේ නැහැ නේද? හරිද? එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් නාගරික සීමාවක තියෙන ගෙවල් වලට වෙන්න පුළුවන්, ගොඩරැකිලි වලට වෙන්න පුළුවන් තියෙන පහසුකම් වැඩි. නේද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මහනුවර නගර සීමාවේ තියෙනවා ගෙවල්. එතකොට නගර සීමාවේ තියෙන නිවාසවලට රජයේ විසින් සපේන යටිතල පහසුකම් වැඩි. ඒ කියන්නේ මිනිස්සු නගරට එන්න බලන්නේ පහසුකම් වැඩි හන්දනේ. නේද? පාරවල් ටික හොඳට තියෙනවා, බැංකු පද්ධතිය හොඳට තියෙනවා, හොඳට සිග්නල් ටික තියෙනවා, ජලය තියෙනවා, විදුලිය තියෙනවා, ප්‍රවාහන පහසුකම් තියෙනවා. ඒ කියන්නේ රජ නාගරික සීමාවට එන්න එන්න ළමයි තියෙන පහසුකම් ප්‍රමාණය වැඩි. හරිද? එතකොට නාගරික ප්‍රදේශයේ ඔන්න ඔය කියන ගෙවල් වලට සපේන යටිතල පහසුකම් කවුද සපයන්නේ? රජය විසින් තමයි සපයන්නේ. රජය විසින් යටිතල පහසුකම් සපයනකොට අපේ නිවාසවල තියෙන වටිනාකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ ගෙදර තියෙන ගමක නම්. හරිද? ගමේ ගෙදර වටිනාකම ලක්ෂ 5ක් නම් ඔය ගෙදර ඔයා හෝමම ගලවගෙන එන නూరు ටවුන් එක මැදින් තියෙනවා. තිබ්බට පස්සේ ඔයාගේ ගෙදර වටිනාකම වැඩි වේද අඩු වේද? වටිනාකම වැඩි වෙනවා. ඇයි වටිනාකම වැඩි වෙන්නේ? ඔයාගේ ගමේ තියෙන පහසුකම් වලට වඩා නගරේ තියෙන පහසුකම් ප්‍රමාණය වැඩි වෙන නිසා. ඒතර ඔයාට දැන් තේරෙන්න ඕන ළමයි තියෙන පහසුකම් ප්‍රමාණය වැඩි වෙනකොට නිවසේ වටිනාකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිවසේ වටිනාකම වැඩි වෙන හන්දා ඒ නාගරික ප්‍රදේශවල තියෙන නිවාසවලට ළමයි රජය විසින් අය කරනවා බද්දක්. ඒ අය කරන බද්දට අපි කියනවා වරිපණම් බද්දක් කියලා. තේරුණාද? එහෙනම් වරිපණම් බදු කියන ජාතිය අය කරන්නේ වාහනවලටද? නෑ. ආනයනික භාණ්ඩවලටද? නෑ. මොනවටද අය කරන්නේ? නිවාස ගොඩනැගිලි ඉදිකිරීම් වලට. වරිපණම් බද්ද අය කරන්නේ නිවාස ගොඩනැගිලි ඉදිකිරීම් වලට. ඇයි නිවාස ගොඩනැගිලි ඉදිකිරීම් වලට වරිපණම් බද්දක් අය කරන්නේ රජය විසින්? රජය විසින් සපයන යටිතල පහසුකම් වෙනුවෙන් තමයි රජය විසින් පරිපණම් බද්ද කය කරන්නේ. පැහැදිලිද? රයිට්. පොඩි නෝට් එකක් දාමු. ලියන්නද මෙහෙම? ලියන්න. මම වීඩියෝ එක පොඩ්ඩක් ඔෆ් කරනවා. වල ලියන්න යන්න. ලියන්න. නාගරික ප්‍රදේශවල පිහිටි නාගරික ප්‍රදේශවල පිහිටි නාගරික ප්‍රදේශවල පිහිටි ගොඩනැගිලි නිවාස හා ඉදිකිරීම් ගොඩනැගිලි නිවාස හා ඉදිකිරීම්
ගොඩරැගිලි දිවාසයිති කිරීම වෙනුවෙන් 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 රජය විසින් සපයන රජය විසින් සපයන රජය විසින් සපයන රජය විසින් සපයන යටිතල පහසුකම් වෙනුවෙන් රජය විසින් සපයන යටිතල පහසුකම් වෙනුවෙන් රජය විසින් සපයන යටිතල පහසුකම් වෙනුවෙන් යටිතල පහසුකම් වෙනුවෙන් එම ගොඩනැගිලිවල එම ගොඩනැගිලිවල එම ගොඩනැගිලිවල වාර්ෂික එම ගොඩනැගිලිවල වාර්ෂික එම ගොඩනැගිලිවල වාර්ෂික තක්සේරු වටිනාකම මත එම ගොඩනැගිලිවල වාර්ෂික තක්සේරු වටිනාකම මත එම ගොඩනැගිලිවල වාර්ෂික තක්සේරු වටිනාකම මත රජයට 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 අයකර ගනු ලබන බද්ද රජයට අයකර ගනු ලබන බද්ද හරි රජයට අයකර ගනු ලබන බද්ද පරිපණම් බද්ද ලෙස හඳුන්වයි පරිපණම් බද්ද ලෙස හඳුන්වයි හරි පරිපණම් බද්ද ලෙස හඳුන්වයි හරි රයිට් හොඳයි හරි ගියා පොඩි දෙයක් සරල දෙයක් චූටි දෙයක්මයි කියන්නේ අගන්න මගයි කියලා චූටි දෙයක් දරා ගන්න නාගර ප්‍රදේශවල පිහිටන කොටනැගිලි නිවාස ඉදිකිරීම් වලට රජය විසින් සපයන යටිතල පහසුකම් පින්මෙන් හරිද රජයට කරන ගිවීම පරිපණම් බද්ද කියලා අපි හඳුන්වනවා සරලයි පොඩි දෙයක් හරිද නැගෙනම වාගේ කිව්වොත් එහෙම පරිපණම් බද්දක් කියන්නේ මොකක්ද ඇයි පරිපණම් බද්දක් කියලා එකක් කියවන්න කියලා ඇයි පරිපණම් බද්දක් කියලා එකක් අපි කියවන්න රජයේ විසින් සපයන යටිතල පහසුකම් වෙන්නේ මොනවාටද යටිතල පහසුකම් සපයන්නේ නාගරික ප්‍රදේශවල පිටර නිවාස කොටක නිසා ඉදිකිරීම් වලට හරිද අයිකෝන ඔච්චරයි සරලයි මම පොඩි දෙයක් ගැන්නුනේ හොඳයි ළමයි දැන් බලන්න හොඳට පරිපණම් දැක්මේ කරන සූත්‍රයක් තියෙනවා හරිද මේ සූත්‍රය මම තියාගන්න ඕන උත්තර අහගන්න තේරෙන්න නැත්නම් අහන්න වාර්ෂික පරිපණම් බද්ද වාර්ෂික පරිපණම් බද්ද වාර්ෂික වරිපණම් බද්ද සමාන වෙනවා හරිද වාර්ෂික වරිපණම් බද්ද සමාන වෙනවා වාර්ෂික තක්සේරු වටිනාකම වාර්ෂික තක්සේරු වටිනාකම වැඩි කිරීම 10% වෙනසක් වාර්ෂික තක්සේරු වටිනාකම වැඩි කිරීම 10% වෙනසක් වාර්ෂික වරිපණම් බද්ද සමානයි වාර්ෂික තක්සේරු වටිනාකම වැඩි කිරීම වරිපණම් බද්ද ප්‍රතිශතය මෙනවා සූත්‍රීලා තියෙනවා මේ හොඳට තේරුම් ගන්න දැන් මෙන්න මෙතන තියෙනවනේ ළමයි වශයෙන් වාර්ෂික තක්සේරු වටිනාකම කියන්නේ වාර්ෂික තක්සේරු වටිනාකම කියලා කියන්නේ මොකද දන්නවද ඔයාලගේ ගෙදර නාගරික සීමාවේ තියෙනවා නම් අවුරුද්දට පාරක් රජෙන් එක්කෙනෙක් එවනවා ගෙදර හරිද අපි යාළුවෝ කියලා තක්සේරු කරන්නා කියලා ඒ තක්සේරු කරන්න වාගේ ගෙදරට ඇවිල්ලා ගෙදර බලලා ඉවර වෙලා කියනවා යා ඔයාගේ ගෙදර මේ අවුරුද්දේ ලක්ෂයක් වටිනවා හරිද ඔයාගේ ගෙදර 50,000ක් වටිනවා ඒ වටිනාකමට යම් කිසි ප්‍රතිශතයක් අපි බදු ගෙවන්න ඕනේ ඒක තමයි සූත්‍රය වාර්ෂික පරිපණම් බද්ද සමානයි වාර්ෂික තක්සේරු වටිනාකම වැඩි කිරීම බදු ප්‍රතිශතය බදු ප්‍රතිශතය නම් CNX කියලා දාලා තියෙනවා ඔයාලා තේරෙනවනේ හරි රයිට් නෝට් එක ලිව්වොත් නෝට් එකට තමයි මේ සූත්‍ර ලියාගන්න සූත්‍ර ලියන උත්තර ගන්නවා කමාර වැදගත් සූත්‍රයක් ඈ ඕලල් පේපර් එකේ විතරම ප්‍රශ්න අහන්න. රයිට්. ඉක්මන් කරන්න ඕන.
සුසලියෙල මට හරියට මැසේජ් අද. හරි, දිගට මැසේජ් අවශ්‍ය නැහැ සර්, හරි කියලා දැන් ටක් කරලා. ඉබර නම් පකරමු. ආරම්භ සිලබස් ක්ලාස් තුලක් තිබ්බා. හරි. ඉබරයි. ප්‍රශ්න දෙකක්. හරි, ගොඩක් හරි කියලා දැන් අපි වැඩන්නේ. ඉවර. ප්‍රශ්න ලියන්න දියෝ, ප්‍රශ්න ලියන්න. ලස්සන යන්නේ නාගරික ප්‍රදේශයක පිහිටි දිවසක නාගරික ප්‍රදේශයක පිහිටි දිවසක වාර්ෂික පක්ෂයේ වටිනාකම රුපියල් 50,000 වාර්ෂික පක්ෂයේ වටිනාකම රුපියල් 50,000 වාර්ෂික පක්ෂයේ වටිනාකම රුපියල් 50,000 ඒ සඳහා 104ක පරිපණම් බද්දක් අය කරයිනවා. සිරහතරක පරිපණම් බද්දක් අය කරයිනවා. සිරහතරක පරිපණම් බද්දක් අය කරයිනවා. ගෙවිය යුතු බද්දු මුදල සොයන්න. ගෙවිය යුතු බද්දු මුදල සොයන්න. වටිනාකම කීයද? 50,000යි. වාර්ෂික තක්සේර වටිනාකම රුපියල් 180,000ක් වන වාර්ෂික තක්සේර වටිනාකම රුපියල් 180,000ක් වන වාර්ෂික තක්සේර වටිනාකම රුපියල් 180,000ක් වන 180,000ක් වන නිවසක් සඳහා
සියයට හය කර. ඉවසක් සඳහා සියයට හය කර. ඉවසක් සඳහා සියයට හය කර. ඉවසක් සඳහා සියයට හය කර. පරිපණම් බද්දක් අය කරනු ලබයි නම් සියයට හයක පරිපණම් බද්දක් අය කරනු ලබයි නම් අරේ සියයට හයක පරිපණම් බද්දක් අය කරනු ලබයි නම් සියයට හයක පරිපණම් බද්දක් අය කරනු ලබයි නම් කෙපිය යුතු බතු මුදල සොයන්න කෙපිය යුතු බතු මුදල සොයන්න කෙපිය යුතු බතු මුදල සොයන්න රයිට් ප්‍රශ්න පැහැදිලිද අටගාති හදලා දැන් දන්නවා හින්දා මම වාර්ෂික පක්ෂයේ වටිනාකම අපිට දීලා තියෙනවා රුපියල් 180000 කියන්නේ උතර 180000යි වාර්ෂික පක්ෂයේ වටිනාකම 180000කට අපිට බද්ද ගෙවන්නවා 100000ක් 180000 100000ක් බලන්න අරද 100 බිඳු දෙකට 180000 බිඳු දෙකක් හදනවා 1800යි 1800ක් ගුණ කරන්න ඕන 6 මෙන්න 70 ගන්න 1800 බිඳු දෙකයි අර කටවැඩ කරන්න ලැජ්ජ වෙන්න බෑ කටවැඩ කරන්න වැරදුනොත් තමයි විල් ලැජ්ජා වෙන්නේ දැන් වරද්ද කරන්න නැතුව ගන්න ගන්න 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් 8 48 8 දාන්න 4 වරක් විතරේ 6 වරක් 6යි 6 වරක් 10800යි රුපියල් 10800ක් ඉවත් වෙනවා අර රුපියල් 10800ක් ඉවත් වෙනවා හරි ඔන්නවා එකම වගේ ප්‍රශ්න දෙකක් හැදුවා හරිද දැන් මෙන්න මේ වගේ ළමයි වලට දැන් මෙන්න සූත්‍රය මම ආයෙත් කියනවා වාර්ෂික පරිපණම් බද්ද සමානයි වාර්ෂික පක්ෂයේ වටිනාකම වැඩි කිරීම බදු ප්‍රතිශතයි හරිද මෙන්න සූත්‍ර මේ සූත්‍ර අපිට පාවිච්චි කරලා ඕන ගණන් අපිට හදාගන්න පුළුවන් මේ මම අහන්නේ වාගේ ඔයාට ගොඩනැගිල්ලක හරි නිවසක හරි වාර්ෂික පක්ෂයේ වටිනාකම දීලා අය කරන බදු ප්‍රතිශතය කිව්වොත් එහෙම ඒවන්ට සිද්ධ වෙන පරිපණම් බද්ද හොයාගන්න පුළුවන් නේද පුළුවන්ද? chat එකට දාමු. පුළුවන්ද? 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 හරි පුළුවන්. පුළුවන්. right. පුළුවන්. right. නියම. සුපිරි. රවුල පෙර. right. දැන් යන්න මෙන්න මේ ප්‍රශ්න. එහෙම යන්න. සම්පූර්ණ පැහැදිලි කරන්න අමාරුයි. හරිද? මොකද අපිට තියෙන කාලෙත් එක්ක. හරි එතකොට ඔයාලට කරපු දේවල් නැවත නැවත මතක් වෙනවා දැන් ෆිසිකල් ක්ලාස් එකේ ළමයි ඉන්න. හරි? ඒත් මම ඔයාලට උන පැහැදිලි කරා පරිපණම් බද්දක් කියන්නේ මොකක්ද? පරිපණම් බද්ද කරන්නේ කරන සූත්‍රය මොකක්ද කියලා. හරිද? දැන් ඔයාලට දැනෙන්න ඕන ළමයි පරිපණම් බද්දක් කියන්නේ මොකක්ද? හරි? නාගරික ප්‍රදේශවල පිටන නිවාස කොටන් ඉදිකිරීම වලට රජයේ විසින් සපයන යටිතල පහසුකම් වෙනුවෙන් අපි රජයේ කරුණු වලට ගෙවීමට කියන මොකක්ද කියලාද පරිපණම් බද්දක් කියලා කියනවා. තේරෙන්නේ ඒක උඩත් නැහැ. දොස් පරිපණම් බද්ද ගන්න කර සූත්‍රයක් තියෙනවා මේ පරිපිට කොස් තියෙන මොකක් සූත්‍රය. වාර්ෂික පරිපණම් බද්ද සමානයි වාර්ෂික දක්ෂයේ වටිනාකම වැඩි කිරීම බොදු ප්‍රශ්නයක්. හරිද? එතකොට වාර්ෂික දක්ෂයේ වටිනාකම දීලා බොදු ප්‍රශ්නේ දුන්නාට පස්සේ ඒ දෙක ගුණ කරලා ගෙවන්න වෙන පරිපණම් බද්ද ගණන් කරගන්න පුළුවන්. හරි? රයිට්. දැන් ඔන්නම තව ටිකක් ප්‍රශ්න තමයි වෙනස් කරනවා. හරිද? රයිට්. මේ වෙලාවට තුන්වෙනි ප්‍රශ්නේ. කියන්න. කියන්න. නාගරික ප්‍රදේශයක නාගරික ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 5.
වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ පහක්. ලක්ෂ පහක් තක්සේරු වටිනාකම තියෙනවා. ලක්ෂ පහක්. ඒ සඳහා සිය රටක ඒ සඳහා සිය රටක වාර්ෂික වරිපණම් බද්දක් අය කරනු ලබයි. ඒ සඳහා සිය රටක වාර්ෂික වරිපණම් බද්දක් අය කරනු ලබයි. ඒ සඳහා සිය රටක වාර්ෂික වරිපණම් බද්දක් අය කරනු ලබයි. Romila ke kedalaman, baru Romila ke kedalaman, ya, give you to, give you to, give you to, වාර්ෂික වරිපණම් බද්ද සොයන්න. Give you to Arshi Paripanam Bhattu Swayana. Right. Give you to Arshi Paripanam Bhattu Swayana. Adambu. Patakam Nalam. Nagarika Pradesh Pinna Gurna Gilda Kvarshika Taksa Rakam Lakshya Pahai. Ekat Sri Rataka Arshi Paripanam Bhattu Aikarano Apenghana Givarnu Arshi Paripanam Bhattu. Kvarshika Taksa Rakam ලක්ෂ පහක් කියන වාර්ෂික දක්ෂිණ වටිනාකම මේකට බතු ගහනවා සිරාක්. උතර ගෙවන්නේ වාර්ෂික පරිපාලන බද්ද බලන්නේ ලක්ෂ පහන බලන්න ඕනේ සිරාක්. ලක්ෂ පහක් සිරාක් බලන්න. 100 බින්දක ලක්ෂ පහේ බින්දක් කපනවා. මෙතන 5000යි. 5000 ගුණ කරන්න ඕනේ අපේ 5000 වටක් බලන්න. 5000 විතර අයික් කරා 8 වරක් කොහොමද 40. රුපියල් 40000ක් ගෙවන්න ඕනේ පරිපාලන බද්ද. වෙන උත්තරේ. ලක්ෂ 500 රටක් කියලා කියනම රුපියල් 40000ක්. රුපියල් 40000ක් වගේ වෙන උත්තරේ. රුපියල් 40000යි. උදා ගන්න. රුපියල් 40000ක්. අර දෙක තියෙනවා. හරි. ඔහොම රුපියල් 40000ක් කියලා. රුපියල් 40000ක් කියලා දාන්න. යන්න. එම බදු මුදල යන්න. එම බදු මුදල. එම බදු මුදල. එම බදු මුදල. එම බදු මුදල. කාර්තු වශයෙන් ගෙවන්නේ නම් එම බදු මුදල කාර්තු වශයෙන් ගෙවන්නේ නම් කාර්තු වශයෙන් ගෙවන්නේ නම් කාර්තුවකදී කාර්තු වශයෙන් ගෙවන්නේ නම් කාර්තුවකදී කාර්තුවකදී ගෙවිය යුතු බදු මුදල සොයන්න කාර්තුවකදී ගෙවිය යුතු බදු මුදල සොයන්න අර කාර්තුවකදී ගෙවිය යුතු බදු මුදල සොයන්න තරහක කාර්තුවකදී ගෙවිය යුතු බදු මුදල සොයන්න කියලා කියනවා කාර්තුවකදී තරහ කාර්තුවකදී කියලා කියන්නේ හරිද කාර්තුවක් කියන එක වලට ගන්නවා මම ගන්නවා හරි අන්තිගෙන ගන්න දැන් ගන්න උදාහරණයක් කාර්තු එකක් කියලා කියන්නේ ළමයි මාස තුනකට වඩා කටින්ම කාර්තුව කියන්නේ මාස හතරක් කියලා නේ මාස තුනයි කාර්තු හතරක් තියෙන වුණත් කියන්නේ මාස වල හතර ගෞරවතර මාස 12 ඉතින් මාස තුනේ තුන හය නවය නම් හතරයි කාර්තු හතරයි අවුත් හරි එතකොට කාර්තුවකදී ගෙවන්න ඕන පරිපණම් බද්ද බලද්දි ළමයි මේ ඇවිල්ලා අවුරුද්දකට ගෙවන්න ඕන පරිපණම් බද්ද 40000ක් අවුරුද්දකට කියන්නේ මාස 12කදී 40000ක් ගෙවන්න එහෙනම් කාර්තුවක් කියන්නේ මාස 3කදී ගෙවන්න තියෙන ප්‍රමාණය බලන්න
අවුරුද්දට කාරණු හතරක් තියෙනවා. අයිති නම් කරහන්න අවුරුද්දකට කාරණු හතරක් තියෙනවා. තවරක් කියනහන්න කාරණුවක් කියන්නේ මාස 3යි අවුරුද්දකට කාරණු හතරක් තියෙනවා. උතර කන්ද කරලා හන්න කාරණුවක් කියන්නේ මාස 3යි අවුරුද්දකට කාරණු හතරක් තියෙනවා. එතකොට මෙයා මේ වාර්ෂික වරිපණම් බද්ද රුපියල් 40000ක් ගෙවලා තියෙන්නේ. හරිද? මෙයා මේ රුපියල් 40000ක් ගෙවලා තියෙන ළමයි අවුරුද්දකට, කියන්නේ මාස 12කට කාර්තු 4කට. එන එක කාර්තුවකදී මෙයා කොච්චර ගෙවන්න ඕනද කියලා බලන්න. අවුරුද්දට ගෙවපු එක දෙතරම හතරයි. කාර්තු 4කට 40000යි එක කාර්තුවකට බලන්න 40000 ගෙවන්න හතරයි. 40000 4ෙන් ගෙවන්න රුපියල් 10000ක් වාර්ෂික තක්සේරු වටිනාකම නිවසක වාර්ෂික තක්සේර වටිනාකම නිවසක වාර්ෂික තක්සේර වටිනාකම නිවසක වාර්ෂික තක්සේර වටිනාකම රුපියල් 150000 කි නිවසක වාර්ෂික තක්සේර වටිනාකම රුපියල් 150000 කි හරිද නිවසක වාර්ෂික තක්සේර වටිනාකම රුපියල් 150000 කි. හරි 150000. ඒ සඳහා 100ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. ඒ සඳහා 106ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. රෙන් වාර්ෂික තක්සේර වටිනාකම රුපියල් 150000යි දවසක. ඒ සඳහා 106ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. 106ක. 106ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. හරි. එක රොමිලක එක දාන්න. එක දාන්න. යන්න. ගෙවිය යුතු වරිපණම් බදු මුදල සොයන්න හරිද? ඔය පුළුවන්නේ වාර්ෂික තක්සේරු වටිනාකම වැඩි කිරීම බදු ප්‍රතිශත. අපිට ප්‍රශ්නේ පැහැදිලිවම දීලා තියෙනවා වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 150000යි. 150000ක් වටිනවා වරිපණම් බදු ප්‍රතිශතයේ 106යි. 150000 106ක් අපි බලමු. 100 බිඳු දෙකට 150000 බිඳු දෙකක් කැපෙනවා. 1500 ගුණ කරන්න ඕන 6 1506ක් වෙනවා රුපියල් 9000. රුපියල් 9000 කියනවා. වාර්ෂික වරිපණම් බද්ද දෙනවා රුපියල් 9000. හරි. වාර්ෂික වරිපණම් බද්ද රුපියල් 9000 කියනවා. හරි. වාර්ෂික වරිපණම් බද්ද රුපියල් 9000 කියනවා. හදා ගන්න. හරි. එදුවරි. රොමිලකන් දෙක දාන්න. රොමිලකන් දෙක දාලා
කාර්තුකදී කිව යුතු කාර්තුකදී කිව යුතු පදු උත්තර සහිත කාර්තුකදී කිව යුතු පදු උත්තර සහිත කාර්තුකදී කිව යුතු පදු උත්තර සහිත උදේට අහගන්නම ගයිඩ් කියන කාර්තුවක් කියන්නේ මාස තුනක් අවුරුද්දට කාර්තු හතරයි අවුරුද්දට කාර්තු හතරයි එතකොට වාර්ෂික පරිපණම් බද්ද 9000ක් කියන්නේ කාර්තු හතරට දින 9000ක් කියනවා එක කාර්තුවක දිවකට 9000ක් කරනවා අතරේ ඉතින් රුපියල් 2250 හරි එක කාර්තුවකදී ගෙවන්න ඕන බදු මුදල එනවා නේද රුපියල් 2250 හරි එක කාර්තුවකදී ගෙවන්න ඕන ප්‍රමාණය රුපියල් 2250 ප්‍රශ්න ප්‍රශ්න හරි අපි ලේසි කියලා හිතන දැන් වලින් තමයි ළමයි ගොඩක් කියලා අපිට ලකුණු නැති වෙන්නේ. හරිද? ඒ නිසා අපිට කොච්චර ලේසි නම් අමාරුම තවත් නැහැ. හතර ගලන්න කරේන හදලා ඔබ උදවල මතක තියාගන්න එතකොට අපිට ප්‍රශ්නක් වෙන්නේ නැහැ. හරිද? රයිට්. දැන් ඔන්න මම ප්‍රශ්නතාව විස්තර කරලා ඊළඟ ප්‍රශ්නය. රයිට්. මේ බලන්න. එමෙලිකෝ. යන්න. නාගරික ප්‍රදේශයක පිහිටි නාගරික ප්‍රදේශයක පිහිටි නාගරික ප්‍රදේශයක පිහිටි ගොඩනැගිලි වලට නාගරික ප්‍රදේශ පිහිටි ගොඩනැගිලි වලට 106ක නාගරික ප්‍රදේශයක පිහිටි ගොඩනැගිලි වලට 106ක පරිපණම් බද්ද අය කරන ළමයි 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 එම ගොඩනැගිල්ල සඳහා ප්‍රශ්නයක් එම ගොඩනැගිල්ල සඳහා එම ගොඩනැගිල්ල සඳහා එම ගොඩනැගිලි සඳහා එම ගොඩනැගිලි සඳහා රුපියල් 7200ක එම ගොඩනැගිලි සඳහා රුපියල් 7200ක එම ගොඩනැගිලි සඳහා රුපියල් 7200ක පරිපණම් බද්දක් ගෙවා නැත්නම් රුපියල් 7200ක පරිපණම් බද්දක් ගෙවා නැත්නම් වටිනාකම ගණනය කරන්න ගොඩනැගිල්ලේ තක්සේර වටිනාකම ගණනය කරන්න. ප්‍රශ්න කිව්වනේ. හරි. විනාඩියක් කරා ප්‍රශ්න කිව්වද? දවල් කිව්වද ප්‍රශ්න? කියලා ප්‍රශ්න තෝරු දෙන්න ඕනද? කියමු කියමු තෝරු ප්‍රශ්න කිව්වද? අපි අම්මලා දකින්න බලන්න ළමයි වැඩ කරනවද? පොතේ ලියනවද? ප්‍රශ්න කියවනවද? මොකද කරන්න කියලා. Right. කියවන ප්‍රශ්න. කොබට ප්‍රශ්න උදාරවට කියවන්න කටි දාන්න මට මැසේජ් එකක් ඕකේ ඕකේ කියන්නේ. පොරොටින් දාන්නේ. ප්‍රශ්න උදාරවට කියවලා දාන්න.
නාගරික ප්‍රදේශයක තියෙන ගොඩනැගිලි වලට පරිපණම් බදු අය කරනවා 106ක්. හරිද? 106ක් පරිපණම් බදු අය කරනවා. එතකොට මේ ගොඩනැගිලි වලට පරිපණම් බදු වශයෙන් 7000 සිසිල් මුදලක් ඉවර තියෙනවා. අපි ගහනවා ගොඩනැගිලි වාර්ෂික තක්සේරු වටිනාකම කියලා. හරිද? තේරුම් නැත්නම් තුන් හතර වාර කියවන ප්‍රශ්නවල විභාගෙදි තේමයි. ප්‍රශ්න තමයි තේරෙන්න ගමන් මොකද කියවන්නේ? Terima kasih.
ගාන හදාගන්න අපි පොඩි මැසේජ් එක අහගන්න අපි මේ වෙනකොට අපි 3 ක්ලාස් එක ළමයි the first එකේ අපි ක්ලාස් 6 එකේ පන්ති තියෙනවා හරිද අපේ ගමතුර අපි ලබන මාසෙත් එක්කම හස්ස ළමයි ප්‍රින්සිපල් කරකේ අපි ආයෙ ක්ලාස් එක පටන් ගන්නවා හරිද right එතකොට මේ මේ මැසේජ් එක හරි උතුර අහගන්න දැන් කනුගස්සව සහ නවර දරුවන් දැන් 11 වස් විශේෂ මේ අවුරුදු වලින් කරේ 11 වස් ළමයි වලට කරලා තියෙන පාඩම් ටික නැවත නැවත මතක් කරන විශේෂ මමතර පන්තියක් තාලා තියෙනවා කටුගස්තර සිප්සයිඩ්ගේ ප්‍රහස්පතින්දා රැය හවස පහේ ඉඳලා රැය 8 වෙනකම් හරිද? ඒතරාට එක සම්පූර්ණම නොමිලේ පන්තියක් විතර අපි දාලා තියෙන සම්පූර්ණම ෆ්‍රී. එතකොට ඒකෙදී අපි 11 වසරට 11 වසරේ ළමයින්ට හරි 10 ශේක නිසා 11 ශේක කියන කොටස් දෙකින්ම අවුරුදු දෙකින්ම ඔරල් පේපර් එකේ ඉන්න පුළුවන් මුදි ප්‍රශ්න සම්පූර්ණ සමාස සිලබස් එකම හරි මුලින් ඉඳලා මම කවර් කරනවා ශේෂ පන්තියක් සම්පූර්ණම නොමිලේ දාලා තියෙන්නේ හවස පහේ ඉඳලා රැය 8 වෙනකම් ක්ලාස් එක තියෙනවා. එකට ඔයාලා සහභාගී වෙන්න පුළුවන් තමා සහභාගී වෙච්ච නැති තමයි ඉන්නවනම් හරිද එකටත් අමතරව තමයි මේ අගරෝද ක්ලාස් එක අපි පටන් ගන්න කරගෙන යන්නේ හරිද අගරෝද ක්ලාස් එකේදී ඔයාලට අවුරුදු සපෝට් එක පේපර් එකට ඇඩිෂන් සපෝට් එක පොද කිසිදෙම ක්ලාස් වල ඉන්න බෙල්ලා මම පොඩක් මේකට සම්බන්ධ වෙලා ඉන්නේ හරි එතකොට සහ මේ තියරි ක්ලාස් වල අලුතෙන් ආපු කට්ටිය සහ වාරණි කවුරුත් කරගෙන ඉච්ච කට්ටිය ඉන්නේ තමයි මේ ක්ලාස් එක අපි කරන්නේ හරිද එතකොට නේද අපි ළඟට යමු. ටිකක් හිටවන්න. right. තාම හදාගන්න බැරි එකක් තියෙනවද? නෑ නේ. right. right. මේක ලියන්න. ඊට පස්සේ. right. ලියමු. යන්න. යන්න. නගර සභාවක්. ප්‍රශ්න දෙකකට පැහැදිලිව ලියගන්නේ නගර සභාවක් නගර සභාවක් පරිපණම් බතුස පැතුම් නගර සභාවක් පරිපණම් බතුස නගර සභාවක් පරිපණම් බතුස සියයට හතරක් අය කරා නගර සභාවක් පරිපණම් බතුස සියයට හතරක් අයි කරේ. හරි නගර සභාව පරිපණම් බතුස සියයට හතරක් අයි කරේ. හරි. නගර සභාව පරිපණම් බතුස සියයට හතරක් අයි කරේ. සියයට හතරක් අයි කරේ. එම ප්‍රදේශයේ දැන් එම ප්‍රදේශයේ එම ප්‍රදේශයේ එම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සඳහා එම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සඳහා එම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සඳහා එම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සඳහා රුපියල් 12000ක එම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සඳහා රුපියල් 12000ක රුපියල් 12000ක බද්දක් කියවෙන්න වරිපණම් බද්දක් කියවෙන්න රුපියල් 12000ක වරිපණම් බද්දක් කියවෙන්න නම් රුපියල් 12000ක වරිපණම් බද්දක් කියවෙන්න නම් ගොඩනැගිල්ල තක්සේරු වටිනාකම ගණනය කරන්න ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම ගණනය කරන්න. ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම ගණනය කරන්න. ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම ගණනය කරන්න. හරි ළමයි මම ඔයාලට විනාඩි දෙකක් දෙනවා ටක් ගන්න ඕන ප්‍රශ්න. ඔබේ බෝඩ් එකේ හදලා තියෙන ගාන හා සමාන ප්‍රශ්නක් ඒ වගේම තව ප්‍රශ්නයක් මම ඔයාලට දුන්නේ. ඒ නිසා ඔයාලා හැමෝටම හදන්න පුළුවන්. හරි කොබන් ටක් ගාලා හදලා බලන්න උත්තරේ දාන්න කියන්නේ chat එකට දාන්න. හරි
වාර්ෂික තක්සේරු වටිනාකම අපි ගණනය කරන වටිනාකම ගන්න තිබෙන සම වයිකල දාන බාබයි වැඩි කිරීම. බදු ප්‍රදේශයේ 104ක්. සර අතරක් කියන මම ආදේශ කරා. අරින්ද සූත්‍රය කරන්නේ 7200 සමානයි 4100 දෙන්නම අපිට 4 කපා ගන්න පුළුවන් ළමයි 4 4 වට 1 104. සර 7200 නෙමෙයි 12000. සෝරි. හරි. 12000යි. හොඳයි. වාර්ෂික තක්සේරු වටිනාකම වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 250,000ක් වන වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 250,000ක් වන රුපියල් 250,000ක් වන නිවසක් සඳහා කාර්තුවකදී ගෙවා ඇති නිවසක් සඳහා කාර්තුවකදී ගෙවා ඇති නිවසක් සඳහා කාර්තුවකදී ගෙවා ඇති වරිපණම් බද්ද කාර්තුවකදී ගෙවා ඇති වරිපණම් බද්ද කාර්තුවකදී ගෙවා ඇති වරිපණම් බද්ද රුපියල් 5000කි රුපියල් 5000කි අර පළවෙනි ප්‍රශ්නේ ලියන්න රොබිලක් එක දාලා යන්න
වර්ෂයකදී ගෙවිය යුතු වරිපණම් බදු මුදල සොයන්න වර්ෂයකදී ගෙවිය යුතු වරිපණම් බදු මුදල සොයන්න අවුරුද්දකට ගෙවන්න ඕන වරිපණම් බදු මුදල කොච්චරද කියලා රයිට් ඔබ රොබිලක් අද ගන්න දෙයක් නැත්නම් ප්‍රශ්න රොබිලක් අද ගන්න දෙයක් නිවස සඳහා නිවස සඳහා නිවස සඳහා නිවස සඳහා අය කර ඇති නිවස සඳහා අය කර ඇති පරිපණම්බතු ප්‍රතිශතයේ කොපමණද නිවස සඳහා අය කර ඇති පරිපණම්බතු ප්‍රතිශතයේ කොපමණද හරි නිවස සඳහා අය කර ඇති පරිපණම්බතු ප්‍රතිශතයේ කොපමණද නිවස සඳහා අය කර ඇති පරිපණම්බතු ප්‍රතිශතයේ කොපමණද වර්ෂයකදී ජීවිත පරිපාලන බදු අවුරුද්දකට ගෙවන්න පරිපාලන බදු මම ඉන්නේ කරන වාර්ෂික පරිපාලන බදු වාර්ෂික පොද වාර්ෂික බදු ගන්න හරිද වාර්ෂික බදු කොහොමද ගන්න කැපේ කරවන්න මේකට වාර්ෂික බදු උතර හගන්න මා කාර්තුවකට 5000ක් ගෙවනවා කියලා කියනකොට අවුරුද්දක වාර්ෂික වලින් අපිට මහා දුක් වැඩක් නෙමෙයි ළමයි එක කාර්තුවකට 5000ක් නම් අවුරුද්දක කියන කාර්තුව 4000 5000 කට 4යි 5000 4ක් රුපියල් කීයදන්නේ සිතා මෙන්න අපි ගණනය කරගත්ත අවුරුද්දකට ඇත්ත වාර්ෂිකව ගෙවන්න ඕන පරිපණම් බද්ද කොච්චරද කියලා වාර්ෂික බද්ද අපි හොයාගත්ත 5000 4000 රුපියල් 20000 කියලා රයිට් ඊට පස්සේ අපි අහනවා දෙවෙනි ප්‍රශ්න රෝමිලක්ම් දෙක අහනවා අපි අය කරලා තියෙන පරිපණම් බද්ද ප්‍රතිශතය කියන එක දැන් මෙන්න ආදේශ කරන්න වාර්ෂික පරිපණම් බද්ද ගන්න අපිට ආදේශ කරන්න ඕන අනිත් ප්‍රශ්න ගණනය කරගත්ත රුපියල් 20000 විතර 5000 දාන්න එපා 5000 දාන්න බෑ 20000 කියන්නේ හරිද? මම වාර්ෂික පරිපාලන බද්ද රුපියල් 20000. ඊට පස්සේ මෙතන වාර්ෂික තක්සේරු වටිනාකම. වාර්ෂික තක්සේරු වටිනාකම අපිට ගණනය කරගන්න පුළුවන් තමයි. ගණනය කරන්න දෙයක් නෑ. අපිට දීලා තියෙනවා වාර්ෂික තක්සේරු මොකද 2.5. අපි ගහන්නේ බදු ප්‍රතිශතය 100 දෙකේදී x ගන්න. x තනුණ ආදේශ කරා. හරිද? සුරු කරමු. 100 බිඳුවකට මෙතන බිඳුවක් කැපෙනවා. මෙතන ඉන්නවා නම් 20000. සිදාහ සමාන වෙනවා 2500 ගුණ කරන්න x වලින් 2500යි x හරිද 2500x 2500x සමාන වෙනවා මෙතන ගුණ 10000 සිදාහ හරිද මෙතන ගුණ කිරීම 2500 අයින් කරන්න නම් අපි බෙදීගේ 2500ක් ගන්න එහෙනම් තමයි බෙදීගේ 2500ක් ගන්න 2500 2500 කැමරෝ සිම්බල් x විතරක් එක සමානයි බිඳු දෙකට බිඳු තමයි 200 බෙදන්න ඕන 25. 25ට 25 එකයි 225 වටක් කියනවා. x 100 නැත්නම්. අය කරලා තියෙන පරිපණම් බදු ප්‍රතිශතය අපි ගන්න එක පරිපණම් බදු ප්‍රතිශතය 100ක් කියනවා. 100ක් කියලා වාර්ෂික පරිපණම් බදු ප්‍රතිශතය. තේරුණාද? බලන්න තේරුණාද කියලා? Right. chat එකට දාන්න තියෙනවා මම ප්‍රතිපලම ඒක. Right. Right.
දැන් ඔයහා සමාන ප්‍රශ්න අහුවොත් අපිට පුළුවන් නේද විතරක් කාර්තුවේ කියන වරිපණම් බද්ද මෙච්චරයි උත්තරේම වාර්ෂිකව ගන්න පුළුවන් කාර්තු කාර්තු හතරක් තමයි අවුරුද්දක් කියන්නේ. ඒතර කාර්තුවකද තියෙන ප්‍රමාණය හතරෙන් ගුණ කරලා දැන් අපිට වාර්ෂික වරිපණම් බද්ද ගණනය කරගන්න පුළුවන්. හරිද? රයිට්. ඔන්න වරිපණම් බදු කියන කොටස් ටිකම වරිපණම් බද්දක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. ඒ වරිපණම් පොතලයි කරා කියන කතා කරා. වරිපණම් සූත්‍ර අපි කතා කරා. කියන වර සූත්‍ර මොකක්ද? වාර්ෂික වරිපණම් සමානයි වාර්ෂික තක්සේර වටිනාකම වැඩි කිරීම බදු ප්‍රතිශතය. හරිද? මගෙත් කියන්නකෝ. වාර්ෂික වරිපණම් බද්ද සමානයි වාර්ෂික තක්සේර වටිනාකම වැඩි කිරීම බදු ප්‍රතිශතය. ඒ කියන්නේ 100 ප්‍රතිශත 100 x කියන එක. ඒක අපතේ කරනවා මේ සූත්‍ර මතක තියාගන්න, ඔයාලා හයිලයිට් කරලා තියාගන්න. මේවා විශේෂ කොටස් විශේෂ සූත්‍ර. හරිද? රයිට්. අපි ටක්කාල බලමු ඊළඟ මාතෘකාවත්. තීරු බදු කියන කොටස. හරිද? තීරු බදු කියන කොටසත් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි එකක් පැහැදිලි කරගෙන තව විනාඩි 15ක් 20ක් විතර අපි ක්ලාස් එක කරලා ඉවර කරමු. හරිද? ඒ නිසා අන්තිම කාලේ අන්තිම විනාඩියට කියන්නේ ඒ නිසා මේ අන්තිම හැමෝම අත්වෙන්න නැතුව සම්බන්ධ වෙලා ඉන්න. මොකද එහෙම වුණොත් අද දවස සම්පූර්ණ වෙයි. ප්‍රස් මාතෘකා දෙකක් අපි සාකච්ඡා කරලා ඉවර කර ගන්න නිසා. හරිද? රයිට්. ඊට මාතෘකාව තීරුපතු. තීරුපතු කියලා කියන්නේ. තීරුපතු. 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 විදේශ රටක වල ඉඳලා විදේශ රටක ඉඳලා අපි මෙරටට අපේ රටට අපි භාණ්ඩ ආදායනය කරනකොට ඒ ආදායනය කරන භාණ්ඩ වල වටිනාකම මත රචින බද්දක් ඉවරනවා. ඒ ගෙවන බද්ද අපි කියනවා තීරු බද්ද කියලා. නමත කරන්න එපා. තීරු බද්ද කියන බද්ද ආනයනික භාණ්ඩ සඳහා අපි රචින ගෙවන බද්ද අපි කියනවා තීරු බද්ද කියලා. තේරුණාද? ඒතර ආනයනය කරනවා කියන එක දන්නවනේ විදේශ රටක ඉඳලා මෙරටට අපි භාණ්ඩ ගේනවා. ඒක තමයි ආනයනය කරනවා කියන එක. හරිද? රයිට්. හරි. තරොත් දා කියන්න. විදේශ රටක සිට විදේශ රටක සිට විදේශ රටවල් වල සිට විදේශ රටවල් වල සිට විදේශ රටවල් වල සිට මෙරටට විදේශ රටවල් වල සිට මෙරටට විදේශ රටවල් වල සිට මෙරටට භාණ්ඩ ආනයනය කිරීමේදී විදේශ රටවල් වල සිට මෙරටට භාණ්ඩ ආනයනය කිරීමේදී විදේශ රටවල් වල සිට මෙරටට භාණ්ඩ ආනයනය කිරීමේදී ආනයනය කිරීමේදී ආනයනික භාණ්ඩ වලට 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 එහි වටිනාකම මත ආනයනික භාණ්ඩ වලට එහි වටිනාකම මත ආනයනික භාණ්ඩ වලට එහි වටිනාකම මත රජයට ගෙවනු ලබන මත රජයට ගෙවනු ලබන මත රජයට ගෙවනු ලබන මත රචයට ගෙවනු ලබන මත තීරු මත ලෙස රචයට ගෙවනු ලබන මත තීරු මත ලෙස හඳුන්වයි රචයට ගෙවනු ලබන මත තීරු මත ලෙස හඳුන්වයි හරි තීරු මත ලෙස රයිට් හොඳයි බලන්න තීරු මත කියන්නේ දැන් තීරු මත කියන්නේ තිරුබදු ගණනය කරන්න සූත්‍රයක් තියෙනවා අර වරිපණම් බදු ගණනය කරාම කියනවා මතක තියාගන්න තිරුබදු සමානයි හරිද තිරුබදු සමානයි ආනයනික වටිනාකම
පනස්දහ
පනස්ථාන රුපියල් 6000ක් එකතු කරන්න 50000 6000ක් එකතු කරා රුපියල් 50යි. ඒකෙන් බද්දේ පස්සට ගන්න. ආනයනය කරද්දී 50000යි බද්ද 6000යි ওই දෙකම එකතු කරලා තමයි බද්දේ පස්සට ගන්න රුපියල් 50යි. හරි. හොඳයි. right. ළමයි මේ ඔතෙන් එන කවුරු ගන්න අපිට පැහැදිලිද මොකද මට අක්කා chat එකේ දාන message එක. ඉක්මනට දාන්න. ඉක්මනට message එක දාන්න. මරිපණම් තීරමෝද දෙකම හරි උදාර ගන්න ඇද්දී රයිට් ලබන සතියේ හරිද දැන් අපි ගිය සතියේ සමාන්තර රාශි කළ දෙන අද ප්‍රදේශ හතරේ කරේ ලබන සතියේ මෙට පාඩමක් කරන්නේ නැහැ අය වෙන්න එපා හරිද ලබන සතියේ මම ප්‍රතිශත පාඩමේ තීරුබදු වල තව පොඩි කොටසක් තියෙන ඒ කොටසයි වැඩබදු කියන කොටසයි සුළු පොලි කියන කොටසයි ලබන සතියේ ඒතොල ලබන සතියෙන් 10 ශීට අදාළ ප්‍රශ්න ටික සම්පූර්ණයෙන් ඉවරයි හරිද ඊට පස්සේ මම 11 වසර ප්‍රශ්න ටික ඉවර කරනවා හරිකම් මේක පිළිවෙලක් ඇතුළේ මේ වැඩේ කරගෙන යනවා තමයි හරිද නිසා අද මම මේ කොටස මෙතන ඉවර කරනවා මෙතන ඉවර කරලා ලබන සතියේ මම මේ කොටසම කන්ටිනියු කරනවා හරිද ඒ නිසා මේක උදාර ගන්න ටික බලන්න ඔයාල අච්චුතද අරගන්න අභ්‍යාස පොත ගන්න 10 ශ්‍රේණියේ ඉස්කෝලේ පෙළ පොත ගන්න අච්චුතද අරගෙන ඉවර වෙලා හරිද මේක ගන්න ටික ඔයාල හදාගන්න යන්න පැහැදිලිද හරි හදාගන්න එනකොට පරිපණම් පරි තීරමෝද පරි ගන්න හදනකොට ඔයාලට මොනවාරි ගැටුම් සාකච්ඡා දෙන්න කියලා කවුරු මොනවා සද්දාන හන්න message පළ කරා බලන්න try කරන්න. හරිද? right. එහෙමනම් ළමයි අදට මම පන්ති නවත්තනවා. එහෙනම් හැමෝටම අයිබෝවන්. කරපු ටික ආයෙත් ඉදිරියට බලා ගන්නද? හරි. ලබන සතියේ online class කිද අපි හම්බෙමු. හරිද? right.